මෙවර ආසියාවේ අනාගතයේ ජාත්‍යන්තර සමුළුව පැවැත්ුණේ 26 වන වරටයි. ජපානයේ නික්කේයි පුවත්පත විසින් 1995 වසරේ සිට වාර්ෂිකව මෙම සමුළුව සංවිධානය කරනු ලබනපා. මෙවර එම සමුළුවේ තේමාව වී ඇත්තේ පශ්චාත් කොවිඩ් යුගය සඳහා හැඩගැස්වීම ගෝලීය ප්‍රතිසාධනයේ ආසියාවේ භූමිකාව යන්නයි. මෙවර සමුළුව ආසියානු පැසිෆික් කලාපයේ දේශපාලන ආර්ථික ශාස්ත්‍රීය ගැටලු සහ ලෝකයේ තුල ආසියාවේ කාර්යභාරය පිළිබඳව නිදහස් අදහස් ඉදිරිපත් කිරීමට එකතු වන ජාත්‍යන්තර සමුළුවක් ලෙසද සලකනු ලබනවා. වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ මෙවර එම සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ආසියාව ප්‍රමුඛව ගෝලීය වශයෙන්ද ජාතීන් අතර සම්බන්ධතා පුළුල් කරගත යුතු බවයි. එමෙන්ම ලෝකෙම මුහුණ දී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරකම් වලටද විනාශකාරී බලපෑමක් එල්ල කර ඇති බවත් කිසිදු ජාතියක් සූදානම් ව නොසිටි පෙර නොවූ විරු අභියෝගයක් නිර්මාණය වී ඇති මොහොතක සියලු ජාතීන් අවබෝධයෙන් සහ විශ්වාසයෙන් එක් විය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියා. තවද ලෝක බල එදිරිවාදිකම් සහ අලාපීය බලගතිකතාවයන් පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත් භාවයෙන් පසුවන බවද ඒ මහතා සඳහන් කළා. එමෙන්ම ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් බවත් සියලු රටවල යහපත උදෙසා ඉන්දියානු සාගරයේ සුරක්ෂිතතාවය සහතික කිරීමට ඉන්දියාව සහ සියලුම ප්‍රාදේශීය හවුල්කරුවන් සමග සමීපව කටයුතු කරන බවද සමුළු අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.